අද සම්පට්ටි එකත් එක්ක එකතු වෙලා ඉන්නකොට සෑම සුරදෙනාම සාදරයෙන් පිළිගන්නවා මම ඉතින් අද කියලා දෙන්නේ යන්නේ ගොඩක් ලංකාවේ පාන් වලට පාත්‍ර වෙන දෙවි කෙනෙක් තමයි ගොඩක් පාන් පැල් සකසලා පහන තියෙන දෙවි කෙනෙක් තමයි සිද්ද සූනියන් දෙයියෝ ඉතින් මේ සිද්ද සූනියන් දෙයියෝ ගැන වීඩියෝ ගොඩක් මම කරලා තියෙනවා ඒ වගේම කඩවර දෙයියන් ගැනත් වීඩියෝ ගොඩක් කරලා තියෙනවා ඉතින් යන්නේ ඒවත් බලන්න ඕගොල්ලෝ ආයි දෙවිවරුන්ට පහන තියෙනවා නම් ගොඩක් ඒවා ඉවහල් වෙයි මොකද පුස්කොළ පත්තුල සඳහන් වුණ පරිදි මේක අනාගත වෙනුවෙන් සුරක්ෂිත කරන්න තමයි මම මේක YouTube channel එකට හදලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා වෙන තමයි මම මේ වීඩියෝ හදලා දාන්නේ. මොකද අන්න ඇර බලා ගන්න පුළුවන් හරියටම කවුරුත් හරි දෙයක් කියලා දෙන්නේ නැති හින්දා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ සූනියන් දෙවියන් හා බැඳුණු මන්ත්‍ර විද්‍යාව. ඉතින් මේ මන්ත්‍ර විද්‍යාව අපූර්ව මන්ත්‍ර විද්‍යාවක්. මම මේකේ සූනියන් දෙවියන් බැල් මෙහෙළන ජාම ටික සඳහන් කරනවා. සාන්ති කර්මයේ සිදු කරන මූලික අංග පියවර 20 සඳහන් කරනවා. සූනියන් දෙවි අධිපති දරන්නේ ඒක සඳහන් කරනවා. අංගම් 32ක් තියෙනවා නරක පැත්ත තියෙනවා මම ඒ ටිකක් සඳහන් කරනවා මොකද මේ මන්ත්‍ර විද්‍යාව මේක සඳහන් කරනකොට මේව පිළිවෙලට සඳහන් කරුති මූර්ති 12ක් තියෙනවා ඔඩිස යක්ෂ දෙවතාවගේ ඉතින් ඒ ටිකක් මම සඳහන් කරනවා ඉතින් මේ වගේ වීඩියෝ කවුරුත් කරලා නැහැ ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ බලන්න කලින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරලා නැත්නම් subscribe කරලා එයා දෙනු පුංචි බෙල් අයිකන් එකත් ඕල් කියලා ක්ලික් කරලා බලන්න මොකද අපි හරියටම පුස්කොළ පොතේ සඳහන් හරිම දේ තමයි මම කියන්න දෙන්නේ හරිම දැනට සූනියන් දෙවියන්ගේ ස්වරූප ඒ ටිකත් මම කතා කරනවා සූනියන් දෙවියන්ගේ ආභරණ සහ ආයුධ ඒ ටිකත් කතා කරනවා ප්‍රියතම භෝජනය ඒ ගැනත් මම කතා කරනවා මේ වීඩියෝ එකෙන් ඉතින් මෙන්න මේ වගේ ගොඩක් දේවල් සඳහන් කරනවා සූනියන් දෙවියන්ට පහන් පූජා කැපකළ යුතු නිවසේ නිවෙත් කාල චක්‍රයත් මම සඳහන් කරා ඉතින් මෙන්න මේ සූනියන් දෙවියන්ට පහන තියද්දී පහන් පූජා කැපකළ යුතු කාල චක්‍රයත් මම සඳහන් කරනවා මම කලින් වීඩියෝ එකේ සඳහන් කළා තියෙනවා ඒකට මම නැවත සඳහන් කරනවා ඉතින් සකල දොස් දුරු කරන සූනියන් දෙව ස්තෝත්‍රය සඳහන් කරනවා මෙන්න මේ ආකාරයට වීඩියෝ එක මෙන්න මේ කරුණු වලින් සමන්විත වීඩියෝ එක දිග වීඩියෝ එක අනිවාර්යෙන් බලලා සූනියන් දෙවියන්ට පහන් කියන කෙනා අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝ එක මොකද ගොඩක් කරුණු මේක සඳහන් කරලා තියෙනවා ඉතින් මේ සූනියන් දෙවියන් ගැන මම දැන් සඳහන් කරන්න අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරලා එනාදින පුංචි බෙල් අයිකන් එකත් ඕල් කියලා ක්ලික් කරන්න සූනියන් දෙවියන් ද විෂ්ණු කතරගම දැඩි මුණ්ඩාදී දෙවියන් මෙන්ම ලංකාවේ ගෞරවයට පාත්‍ර වන දෙවි කෙනෙක් ඒක මම නැවතත් සඳහන් කරමු මොකද සූනියන් දෙවිඳු කතරගම දෙවියන්ගේ සෙන්පති ලෙස දැරිමුණ්ඩ දෙවියන්ගේ අධිකාරම් ලෙසද එම පොත්ගුල් සතර බාර ලෙසද උපුල්ලන් දෙවිඳුන්ගේ පණිවිඩකරු ලෙසටද කටයුතු කරනවා. ඉතින් සූනියන් දෙවියන්ගේ බල තේජස ශක්තිය සුවිශේෂිත. අන් දෙවරුන් වෙන් නොව. උන්වහන්සේගේ ආඩම්බර ගතිය වැඩි. ඒක ඕගොල්ලන්ට උන්වහන්සේ පිළිමයක් ගත්තොත් බලාගන්න පුළුවන්. ඉතින් අන් අයට පළමුව පාන් දැල්වීම මන්ත්‍රවේදීන්ගේ සිරිතක් කියලා තියෙන්නේ. ඉතින් කිසියෙකුට දෙවිනි වීමට අකමැති දෙවි කෙනෙක් තමයි සූනියන් දෙවියහමඳුර. ඉතින් උන්වහන්සේ සුවඳට ප්‍රිය දෙවතාවක කෙනෙක්. සූනියම් දෙවිඳු ලෙසද ඔඩ්ඩි යක්ෂ දෙවතා ලෙසටද ස්වරූප වෙනස් කරගන්නවා. ඉතින් එනම් සුබ දේට සූනියම් දෙවියන් ලෙසද අසුබ දේට ඔඩ්ඩි යක්ෂ දෙවතා ලෙසින්ද භුක්ත කර්ම කටයුතු වලදී උන්නාන්සේ නොමැතිව වින කැපීමක් කරන්න බෑ. අවදාවත් උන්නාන්සේ නොමැතිව වින කැපීමක් කරන්න බෑ. ඒක තමයි මේ මන්ත්‍ර විද්‍යාවේ අධිපති කියලා සඳහන් කරොත් නිවැරදි. මොකද ඇදුරු ආරක්ෂාසේ මාතුරයන්ගේ ආරක්ෂාව උන්නාන්සේ සතු වෙන්නේ. දෙවියන් සූනියම් දෙවියන් බව නොරහස මේ මන්ත්‍ර විද්‍යාව දන්නා කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය සූනියන් දෙවියන් එක් මන්ත්‍රයක් හෝ පාඩම් කරගෙන සිටිනවා අනිවාර්යෙන් ඔබත් එක් මන්ත්‍රයක් හෝ සූනියන් දෙවියන් ගැන දන්නවා මොකද එහෙම කවුරු පාඩම් දෙන කවුරු සූනියන් දෙවියන් ගැන නොදන්න කෙනෙක් නැහැ ඉතින් එයින්ම උන්නාන්සේගේ තේජස ඕගොල්ලන්ට කතරම් දෙයි වටහා ගන්න පුළුවන් ඉතින් සූනියන් දෙවියෝ රාශියක් ඉන්නවා ඉතින් දෙවියන්ගේ බැල්ම ආකර්ෂණ ඇති මන්ත්‍ර රාශියක් තියෙනවා එක මන්ත්‍රයක් නෙමෙයි ඉතින් ඒ අතර නිල් හත නිල් 21 නව නීලය මහීපාලය අංගාරූඩේ සිවපාදේ ඔඩ්ඩි කුමාර බන්ධනේ නාග වෛරෝඩිය ඔඩ්ඩි ප්‍රලේ සූනියම් දේව ශාන්තිය සූනියම් දැහන මුළු සූනියම් හන්දු දැහන නමාමි දැහන මල්ලයන් ප්‍රබල අප භාවිත කරන මන්ත්‍ර ග්‍රාම කිහිපයක් සෝරි මේ මන්ත්‍ර අප භාවිත කරන මන්ත්‍ර ග්‍රාම කිහිපයක් තමයි මගේ සඳහන් කරේ තවද මන්ත්‍ර ස්තෝත්‍ර මල්ලයන් කයි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සූනියන් දෙවියන් ගැන ඔබ නොදද්දී ගොඩක් තියෙනවා. මම ඉතින් සලන් කරන මෙන්න පරිවාර මණ්ඩලය. ඉතින් සූනියන් දෙවියන් ගැන සඳහන් කරනකොට මම හැමදාම කියනවා වගේ එක වසරේ ඉඳන් මොන්ඩිසෝරි ඉඳන් උසස් පෙළ තමයි යන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට පරිවාර මණ්ඩලය. ටකරි මකරි යමි යමදූති අයිලක්කණ්ඩි මයිලක්කණ්ඩි වට්ටක්කණ්ඩි රත්ගල්කණ්ඩි අසේනි විසේනි කාලය රාක්ෂණි නව කෙලක් වඩිග පිරිවර සැට කෙලක් ගෙඩිග පිරිවර 12000ක්
පන්සියයක් සොහොන් පිරිවර 33 කෝඩියක් සමාගම් යක්ෂ පිරිස සූනියන් දෙවියන්ගේ බැල්මහෙල්ල ජාමිට කියයි මම දැන් සඳහන් කරන්න යන්නේ. කලින් සඳහන් කරේ පරිවාර මණ්ඩලයේ ඉතින් සූනියන් දෙවියන්ගේ බැල්මහෙල්ල ජාම. සැන්දා ජාමේ ඔඩ්ඩි පිදේනිය. මධ්‍යම ජාමේ සූනියන් වීදියේ. අලුයන් ජාමේ අලුපොල් තීන්දුවේ. සූනියන් දෙවියන් දිවස් හැලන ස්ථාන තමයි දැන් සඳහන් කරන්න යන්නේ. ඕන කලින් සඳහන් කරේ බැල්මහෙල්ල ජාම ටික. ජාම 3. සැන්දේ මධ්‍යම අලුයා. ඒ තමයි ජාම ටික. ඉතින් සූනියන් දෙවියන් දිවස් හැලන ස්ථාන. මෙන්න මේ තමයි ස්ථානේ. මහා කැබලාව, කුඩා කැබලාව, එල්ලක්කල වත්තේ වත්ත, අක්කරග්‍රණාව, පල්ලි වීදිය, ඇඹවත්ත, කොක්කේ ගුහාව, පිදිවේගොඩ, එද්දලාන, කඹල්වල, දික්වැහැර, ගොමුගමුව, වැවල, කයියාව, දිගල්ල, පල්ලි පිටිය, කොන්ගහ ගෙදර, මන්නේශ්වරම, ධම්මැන්නොට්ටට, අලුත්නුවර, දෙවුන්දර ශ්‍රීපාදස්ථානයේ කතරගම. ඔනෝග තමයි ඒ ටික. ඉතින් මම නැන්ද හරකන්නේ සූනියන් දේව අධිපතිත්වය දරන දරන්නේ මන්ත්‍ර තාන්ත්‍ර යාන්ත්‍ර ගම් නියංගම් ගම් කොරටු 160,000 ගණ කොයිල් වලට මුදල් බාර ගම් බාර පට්ටි බාර. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අධිපතිත්වය දරන්නේ. ඉතින් සූනියන් දේව සාන්ති කර්ම සිදු කරනකොට මූලික අංග පියවර 20ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පියවර 20 සඳහන් කරන මොකද සූනියන් දේවට පහන් තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක දැනගත යුතුමයි. ආතුරයා සමාධි කරවීම 1 සූනියන් වීදිය 2 සූනියන් වීදිය කැප කිරීම නානුමුර කිරීම මොට්ටක් කිලි උපත හෙවත් සලු පෙරවීම වීදිය කැප කිරීම මල්ලස් නැටීම විනයකුන්ට ඇරයුම් කිරීම මඩු සැරසිල්ල වීදි උපත දොරටු පැනීම හත්තඩි වඩිගපටුන හත්තඩි උපත අත්තඩි තැබීම හත්තඩි කැපීම වැල්වලු තීන්දුව අවශේෂ තීන්දුව කැපීම මංගල තීන්දුව පුහුල් තීන්දුව සෙත් කිරීම සහ ආතුරය ආරක්ෂා කිරීම පෙන්බර ගසා දෙවියන්ට පින්පැත් අනුමෝදන් කිරීම. ඉතින් මේ තව දෙයක් තමයි ඔඩ්ඩි අක්ෂ දෙවතාවන්ගේ අනුගමනය කරන අංගම් 32ක් තියෙනවා. ඒක කියන්නේ නරක පැත්ත. සුන දෙයයන්ගේ කරන පුළුවන් නරක පැත්ත තමයි දැන් සඳහන් කරන්නේ. උඩතිරිංග හස්ත සුරුට්ටු තල්පත් නීචකොල කතුරු ලේසු තඩිකාර චෝරඝාත රී රොඩි හනුමා හේවායක්ෂ මාසෝන් හෙන රාවණ මුදුහිරු ගෙරි හස්ති කුල සුනක වීදුරු මරණ තාරකා නරපුර ඉන්දුව නරපුර ඉංචිය නර පුරට්ටුව වීදුරු කොඩි යක්ෂ වාත කුම්බර රාජ දේව නීල අංගම් යනු අනිවාර්ය සදා ගන්න ඕනේ. අංගම් කියන සදා ගන්න පස්සේ අංගම් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ අංගම් යනු නූල් රූප කෝටු ලේසු මුද්‍ර ආදී ගැන. ඉතින් ඇතැම් විට මලක් ගසක පත්‍රයේ කුඩු කර මතර සුරුට්ටක් තනාගෙන මන්ත්‍ර වේදියා විසින් එම සුරුට්ට උරා බොමින් එම දුම් සතුරාගේ මුහුණට පිමීම නැතහොත් ආග්‍රහණය වීමට සැලැස්වීම එසේ නැතිනම් සුලං අත බල ජපද්‍රව්‍ය මතුරා සිටින දිසාවට යොමු කිරීම. ඉතින් මේ අංගම් ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ අංගමක් කරොත් අනිවාර්යෙන් මිනිහෙක් ඇති කරන්නක් පුළුවන් නැති කරන්නක් පුළුවන්. ඉතින් ඔඩ්ඩියක් දෙවතාවගේ මූර්ති 12ක් තමයි දැන් මම සඳහන් කරන්නේ. මොකද මේක දැනගත යුතුමයි පහන දින කෙනෙක්. නාග ඔඩ්ඩිස, අසුර ඔඩ්ඩිස, ගරුඬ ඔඩ්ඩිස, දෙමළ ඔඩ්ඩිස, කාල ඔඩ්ඩිස, වඩිග ඔඩ්ඩිස, රාජ ඔඩ්ඩිස, බුරුළු ඔඩ්ඩිස, සොහොන් ඔඩ්ඩිස, වෙළඹි ඔඩ්ඩිස, ගොපළු ඔඩ්ඩිස, ඔඩ්ඩිස රිසිවර. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඔඩ්ඩිස දෙව පිරිමියක් ගන්නකොට ඔයගොල්ලෝ කැමති පහන දින කැමති මෙන්න මේ ආකාරයේ රූපයක් සකසා ගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් සූනියන් දෙවියන්ගේ ස්වරූපය තමයි මෙන්න මේ ආකාරයට අනිවාර්ය පිළිමයක් ගන්නකොට මේ ගැන සැලකිලිමත් විය යුතුමයි. කෙස් හැඩපළු ගෙති ඇත හැඩපළු 13කින් යුක්තය. හිස තුල ලේ පොළුමුන් හත් දෙනෙකු දරන දසාගෙන සිටි ගෙලවට පැටලුණු නාග රාජයෙක් පෙන විහිදුවාගෙන සිටි. එක් ඉක්කුර හිසක කරවලුන් සතර දෙනා බැගින් දෙවුරේ 8 දෙනෙකි. තම මුකේ සර්පෙකි බඳපටිය වශයෙන් පැලඳ සිටින්නේ නාගයෙකි. දෙපා වලින් මැඩගෙන සිටින නාගයෝ පෙන ඔසවාගෙන උන්නාන්සේට ආරක්ෂාව සලසන නිති. සූකර පාදවලින් යුක්ත වී දිවිසම් දිවිසම් සම එද සිටි. නිල්පාට තුරඟ වාහනයක වෙති සිරුර නිල්පාට වෙති. සුරතින් කඩුවකි යමතින් ගිනි කමලකි. විශාල අවතාර ප්‍රමාණයකින් පෙනී සිටි.
आभरण आभरण भोजन व्यापारियम सांब्राणी मुद्रपल दाल तमें अत्यावश्य इधर रात्रि नमयाई नमे हतलिस पहा ततर नए पहान बत्तु गांडोन संधुर रात्रि नमयाई नमे हतलिस पहा ततर नए पहान बत्तु गांडोन हंगारु आदत रात्रि अटाई पहालवा नमे यात्र नए पहान बत्तु गांडोन बदावद रात्रि नमयाई नमे हतलिस पहा ततर बृहस्पति इंदा अटाई पहालवा नमयाई ततर शुक्रवार रात्रि नमयाई हतलिस पहा ततर नमयाई नमे हतलिस पहा ततर ती शनिवार नमे हतलिस पहा दहाई पहालवा ततर इति मेन में बेगता है काल चक्र एगिर संधान करत ने අපි දන්න දෙයක් තමයි අතීතයේ ඉඳන් පටන් ගත්තේ දෙයන්ට 10:24ට 10:25ට 10:30ට 10:15ට තමයි පහන දෙන්නේ. ඒ වonno මේක තමයි කාල චක්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ. මම මේක අනුමත කරන්නේ නැහැ. මොකද මම පහන දෙන්නේ 10:24 10යි ඉඳන් 10 මාර අතුලට මම පහනපත් කරනවා. මහා දේවාල වල පහනපත් ගන්නේ 10:05ට. ඉතින් 10:05න් පස්සේ තමයි මාත් පහනපත් කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔයගොල්ලන්ට මේක මම කියන්නේ අනුමත කරන්නේ නැහැ. උනාට මේක සඳහන් කරලා තියෙනවා මේ පුස්කොලේ. जनहित जन मत कुंद निशाकर परहित नितर गुणेंत गुणां अजिजन गण गज कुंभ विदारण घोषण शेखर राजसमां तेदबल सेना अधिपति शून्य देवतोम करुणा हृदयं सिरिदिति श्रमितिमि अभय ददंती रक्षतु आतुर तेर कालं गिरि शीकरयात पर्वत निर्दर गोकुल रक्षित जन मध्यं परहित निरत गुंदर गुणाधिक वंदन मान जन अधिपति सुधवल साटक धवल जटाधर समांतरवास वासा भवनम गुणगण मन धन धारण देवत रक्षांतु आदुर तेर कालान अधार नारसिक नारायण शिवकर शीर्ष केसर कर्ण युगा हृदय गोणिज कुचया अवरुज बहनुज
බහුජ හස්ත තලං උදරාජස්තික අටිට්ටක මිජ්ජා අදිට්ටක දන්ත මුඛ අංගුලණ අනන්ත අනන්ත ගුණ පිහකං ආධික දෝෂ දස්තුත දේව ශාන්තිං සිම්භා බාධා පිත්තා බාධා වාතා බාධික රෝගණං සන්නිපාත ඍතු විපර්යාස ආබාති රෝග ප්‍රහණං කච්චු ගණ්ඩ බගන්දරාදී සුල විසු චික වෘණ රෝගං ධූරි භූතාතුර රක්ෂලං ලංකා රක්ෂක සූනියන් දේවං යක්ෂ ප්‍රදාති අනුමෝන්‍ය දුර්භික්ෂාණං බයං විජ්ජතිං රාජචෝර අග්නි ජලාසං සෘත භය වර්ජිත නිත්‍යං රාජචෝර අග්නි ජලා සෘත භය වර්ජිත නිත්‍යං ස්වප්නාබාධා සර්ප සූකර වානර සුංගාලා මහින් අන්ත්‍රා යන්ත්‍රා මන්ත්‍රා තන්ත්‍රා දෝෂා නාසක තේ රක්ෂං නාරණ නරණාසුරණ නාර නාග ග්‍රහණ සට්ටනන් දෝෂාණන් නර්ණානාරි අර්බුද දෝෂා ගහතා සත්තන් දේවාණන් නර්ණාගෘහ ප්‍රවේශනන් දෝෂා කෝපා දේවාණන් හරණා කාරුණිකා ගුණිතා ආතුර රක්ෂං කෘතං සෞඛ්‍යාරක්ෂං අංගං කාලං පිල්ලි රේකා තිට්ටිතාං කොඩිවිනා කර්මා අත්තෝපද්‍ර දිවුරුම් දෝෂක විනගිනි දෝෂා භය නාසං සංකා රෝගා ධර්ණි කම්පා ග්‍රහ දෝෂා ජින්නා හින්නා ආශිර්වාද කරනවා සත්‍ය මේ ආකාරයට පැඩ පිළිවෙල කරන් යන්න මේක තමයි සූනියන් දෙයගේ මන්ත්‍ර විද්‍යාව subscribe